ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇය. එසේම නම කිව්සැනින් දත් අරක් පේන්දරාල කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල්වූ ඒත්තේය. එපමණකද නොව තුංග පොල්ගසක් තරමට තරව මුල්දරා වැඩෙන්න්නට ඔහුගේ හෙවනැල්ල වයේද ඇය. ඉතිං මේ පෙරවත් මේ විදියට අදහස්සක් තියෙන මේ පොත අපිට හමුණා ඒ කතුවරයවත් සූදානම්වෙන මේ පොතත් සමගින් අදහස්සක් ලබා ගන්න ඒ කතුවරයගෙම. ඉතිං කලින් කිව විදිහටම අර නිස්දෙසත් එක්ක අයිතිකාරය හම්බනා කියලා කිවනේ පොතේ ආදරණීය වික්ටෝරියා. පොත ලිව්වේ මොහන් රශ් මඩවල. ඉතිං ස මාත් එක්ක ඉන්නවා. ස මේ දවස්වල කොහොමද? හොඳින් ඉන්නවද? වරදක් නෑ. ඉතින් ටිකක් මහන්සි මේ බුක් ෆෙයර් එකත් එක්ක සුට්ටක් හොඳයි. එතකොට සර් මේ ආදරණීය වික්ටෝරියා ගැන කතා කරොත් මේ පොත ලියන කාලේ සර්ට ලැබුණු අත්දැකීම් සර්ට දැනිච්ච දේව. මම අකමැති දෙයක් තමයි මගේ පොත් ගැන මම කතා කරන එක. තාමත් මකමැති දෙයක්. මොකද ඒක මට අදාළ නැහැ කොහෙත්ම. පොතක් ලිව්වට පස්සේ ඒක ගැන කතා කරන්න ඕනේ ඒක පොත් කියවන කට්ටිය. මම ඒකට පූර්වාදර්ශ දෙන එක එච්චර හොඳ වැඩක් නෙමේ. ඉතින් ආදරණීය වික්ටෝරියා ගැන මේ එක එක කට්ටි එක එක දේවල් කියනවා. සමහරු එක ආදරයෙන් වැළඳගෙන තියෙනවා. සමහරුන්ට ඒක දැනෙනවා මදි. මට කොහොමත් ඉන්නේ මේ වර්ග දෙකක පාටකය පිරිසක් විතරයි. ඩයි හාඩ් ෆෑන්ස්ලා, ඒ කියන්නේ මං වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් හිටිය සහ මව පෙන්නන්න බැරි මිනිස්සු. මගේ දෙගොල්ලන්ම වැඩිපුර මාස ඇත්තටම මට වෛර කරන මිනිස්සු සහ මට කැමති නැති මට අකමැති මිනිස්සුන්ට මම ගොඩක් ආදරෙයි. මොකද ඒගොල්ලෝ තමයි මගේ එනර්ජි එක. ඉතින් ඒගොල්ලෝ නිසා ඇත්තටම මට තව තව ලියන්න හිතනවා. සමම් ප්‍රාර්ථනා කරන්නේ පුළුවන් තරමින් මට කැමති නැතු මිනිස්සු බිහි වේවා කියලා. අන්තිමට දැනගන්න කැමතියි සර්, අලුතින් මේ සාහිත්‍යයට එකතු වෙන්න ඉන්න අය තරුණ පිරිස පොත් ලියන අයට සෙට් දෙන්න තියෙන උපදෙස. උපදෙස් නම් දෙන්නේ නැහැ මම. පොත්වලින් මම උපදෙස්යන් දෙන්න යන්නෙත් නැහැ. උපදෙස් නෙමෙයි. ඉතින් වැඩක් කරන්න කලින් ඕනම දෙයක් ආර්ට් වල එක කොටසක් නේ නවකතා කියලා කියන්නේ. ඉතින් ආර්ට් වල චිත්‍රපටි තියෙනවා, ෆිල්ම් මේ තමනද නාට්‍ය තියෙනවා, චිත්‍ර තියෙනවා, තව ඕන තරම් ආර්ට් එකේ තව කැටගරිස් තියෙනවානේ. ඉතින් මේ ඕන දෙයක් පරිහරණය කරනකොට තමුන් තුළ දැනුමක් තිබුණොත් තමයි ඒක ලස්සනට කරන්න පුළුවන්. ඒකේ කියන්න පුළුවන්. දැන් කාට හරි ලියන්න ඕන නම්, නවකතාවක් ලියන්න ඕන නම් ඉස්සෙල්ලා තමුන් තුළ අමුද්‍රව්‍ය නැත්තම් ඒක සාර්ථක නැහැ. ඉස්සෙල්ලා අමුද්‍රව්‍ය එකතු කරගන්න. අමුද්‍රව්‍ය කියලා කියන්නේ හොඳට ලෝක ගැන දැනගන්න ඕන, සමාජය ගැන දැනගන්න ඕන, මිනිස්සු ගැන දැනගන්න ඕන, එතකොට දැනුමක් තියෙන්න ඕන. ඉතින් සරලව එතකොට මෙහෙම කැටගරි ගන්න පුළුවන්. ෆිලොසොෆි දැනගන්න ඕන. ෆිලොසොෆි කියලා කියන්නේ දාර්ශනික. දර්ශනය කියලා කියන්නේ ලෝකේ මිනිස්සුන්ගේ ස්වභාවය. එතකොට සෝසියොලොජි දැනගෙන ඉන්න ඕනේ, හිස්ට්‍රි දැනගෙන ඉන්න ඕනේ. තව ඕන හැම කැටගරියක්ම. මම ඇත්තටම නවල්ස් කියනවාදී මම කියන්නේ ඔය වගේ වෙන විෂයන්. ඒතර ඒ විෂයන් වලින් තමයි අපිට දැනුම එන්නේ. දේවල් තීරුම් ගන්න, දේවල් දිහා වෙනස් විදිහට බලන්න. ඒ නිසා පළවෙනි එක තමුන් දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනේ. පුළුවන් තරම් කියවන්න ඕන. කියවන එක මේ පොත්පත් කියවන එක විතර නෙමෙයි. ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුළුවන්. මම හැමදාම කියන්නේ කුණු හරප බැලුවත් උනත් කමක් නැහැ. කුණු හරප වලත් ඉන්න ගන්න දේවල් තියෙනවා. ෆෝන් වලත් තියෙනවා සමහරක් වෙලාවට වෙනම කැටගරිස් වෙනම අපිට යන්න පුළුවන් තැන්. ඉතින් එහෙම ගිහිල්ලා ඊළඟට වැඩක් කරනකොට වෙනස් දෙයක් කරන්න හැමෝම කරන දේ නෙමෙයි. තමුන්ගේ ඐඩෙන්ටි එකක් වෙනම තියන්න. ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ වෙනම ඐඩෙන්ටිස් තිබ්බ මිනිස්සු. අමරදේව ලංකාවේ වෙනම මියසික් ක්ෂේත්‍රයේ තැනක් තියන්නේ වෙනම ඐඩෙන්ටි එකක් එයාගේ නම හැදුව නිසා. ක්ලැරන්ස් විජේවර්ධන එහෙමයි, සනත් ජයසූරි එහෙමයි, මයිකල් ජැක්සන් එහෙමයි, පැබ්ලෝ පිකාසෝ එහෙමයි. ඔය වගේ මට ලොකුනද ගන්න මට ඇත්ත බුරුත්තක් කියාගෙන යන්න පුළුවන්. ඉතින් හැමෝම ඒ නම් අපිට යුනික් වෙන්නේ ඒගොල්ලෝ යුනික් වැඩක් කරපු නිසා. ඒ නිසා මුලින් දැනුමෙන් සහ අවබෝධයෙන් සන්නද්ධ වෙන්න වෙනස් වැඩක් කරන්න. බොහොම ස්තුතියි සර් සම්බන්ධ. ඉතින් පොත්ගුල සූදානම් ආදරණීය වික්ටෝරියා ගැන ඔබත් එක බෙදා හදාගන්න, ඔබට මේ අදහස් බෙදා හදාගන්න අපි මේ ආකාරයෙන් සම්බන්ධ වුණා. ඉතින් එකතු වෙලා ඉන්න පොත්ගුලියක්.